ඉදිරිපත් කරන්න තියෙන ගරු කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමත් මේ සභාවේ සිටින මොහොතක මම මතු කරා වැදගත් ප්‍රශ්නයක් ප්‍රමිතියෙන් තොර ඉන්ධන අපේ රටට ගෙන්නලා ඒ පරීක්ෂණ වලින් ඒවා ප්‍රමිතියෙන් තොරයි මම හිතන්නේ එක්කෝ ඔබතුමා හෝ නියෝජ්‍ය කතානායකතුමා මූලාසන ඉන්න අවස්ථාවේ මම මේක ඉදිරිපත් කරේ විශේෂයෙන්ම ඒ ප්‍රමිතියෙන් තොර තෙල් ප්‍රශ්නය ගැන කතාව ඉදිරිපත් කරනකොට ඇත්ත වශයෙන්ම කරු කතානායකතුමනි මට කිව්වා මේ මොකද්ද පත්තරේක නමක් කියලා මම පත්තරෙන් බලලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරයි කියලා. එහෙම නෙවෙයි ඇත්ත වශයෙන්ම ඒ ආයතනවල නිලධාරීතුමන්ලා තහවුරු කරපු තොරතුරු මතයි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. ඉතින් දැන් බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි බාල තෙල් හැටියට පරීක්ෂණ වාර්තාවලින් ඔප්පු වුණු ඒ තෙල් වෙළඳපොළට නිකුත් කරලා තිබෙනවා. ඇමතිවරයා මොන කාරණාව කොයි ආකාරයේ කිව්වත් මේ දේ සිදුවෙලා තිබෙනවාමයි. ඒක තමයි සත්‍ය කතා. ඒ නිසා මේක පිළිබඳව පැහැදිලිව අපිට දැනගන්නට ඕන. ඒ බාල තෙල් ගෙනාපු නැව MT ෆෝස් පවර් කියන නෞකාව මොකක්ද ඒකේ තෙල් වලට උනේ? ඒ තෙල්වල ප්‍රමිතිය පිළිබඳව වාර්තා, පරීක්ෂණ වාර්තා, පළවෙනි පරීක්ෂණය, දෙවෙනි පරීක්ෂණය, මොකද්ද අමාත්‍යංශයේ සහ අදාළ ආයතන ගත්තු තීන්දුව, ඒ තෙල් ටික ඇත්තටම ත්‍රිකුණාමලයටත් යවලා තිබෙනවද, කොළොන්නාවටත් යවලා තිබෙනවද, හොඳ තෙල් එක මිශ්‍ර කළා පාරිභෝජනයට ලබා දුන්නයි කියන එක තමයි අපිට ආරංචි තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව පැහැදිලි වාර්තාවක් අපිට අවශ්‍යයි. මොකද බරපතල වංචාකාරී දෙයක් සිදුවලා තිබෙනවා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා කරුණාකරලා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා ඒ අදාළ අමාත්‍යවරයාට හෙට දිනේ හෝ ඇවිල්ලා පැහැදිලි ප්‍රකාශයක් මේ බාල තෙල් පිළිබඳව, බාල තෙල් වෙළඳපොළට නිකුත් කිරීම පිළිබඳව ප්‍රකාශයක් දෙන්නයි කියලා මේ සභාවට කියලා මම ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව කරු කතානායකතුමනි, මේක බරපතල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේදී මම කියන්න කැමති මේ කරුණ මම ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්තිමය කරුණු කාරණා තුළ, එසේ නොමැතිව පෞද්ගලික කරුණු කාරණා මුදුන්පත් කරගෙන නෙවෙයි. මම විශේෂයෙන්ම ගරු කතානායකතුමාගේ අවධානයට යොමු කරන්නට කැමති විශේෂම ඒස්කින් මේ පාර්ලිමෙන්ටරි ප්‍රැක්ටිස් ගැන තිබෙන මං හිතන්නේ වැදගත් පොතක්. ඒක තමයි අපි හැමෝම පාර්ලිමෙන්ටරි ප්‍රොසීඩියර්ස් වලට විශේෂඥ උපදෙස් හැටියට අපි අනුගමනය කරන්නේ. දැන් මේ ඒස්කින් මේකේ පාර්ලිමෙන්ටරි ප්‍රැක්ටිස් එකේ බොහොම පැහැදිලිව තිබෙනවා ගරු කතානායකතුමනි, කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන. ඒ තමයි ලබැඳියාව අතර ගැටුම් ගැන. ඒ වගේම කවුල් ඇන් ෂක්ඩ ප්‍රැක්ටිස් ඇන් ප්‍රොසීඩියර්ස් ඔෆ් පාර්ලිමෙන්ට්, ඒකෙත් බොහොම පැහැදිලි කරලා තිබෙනවා කොන්ෆ්ලික්ට්ස් ඔෆ් ඉන්ට්‍රස්ට්, ලැබෙන්දියාව අතර ගැටුම් තිබෙනකොට තමන්ට ඒ වගකීම් ක්‍රියාත්මක කරන්නට බැහැ. ඇත්ත වශයෙන්ම කමිටුවල සමාජිකයෙන් වෙනවද, සභාපතිවරු හැටියට කටයුතු කරනවද කියන එක ගැන තමන් තමන්ගේම ප්‍රශ්න කරන්නට ඕන. මේ වගේ ලැබෙන්දියාවේ ගැටුමක් තිබෙනවා නම් තමන්ට විනිවිද භාවයෙන් යුක්තව තමන්ගේ පාරිදෘශ්‍ය භාවය රැකගෙන අවංකව පිරිසිදුව ඇත්ත වශයෙන්ම ඒ තමන්ගේ රාජකාරිය ක්‍රියාව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද නැද්ද කියන එක ගැන තමන් ප්‍රශ්න කරන්නට ඕන. දැන් ගරු කතානායකතුමනි, මම ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ විශේෂයෙන්ම කෝප් කමිටුවේ සිදුවෙන බරපතල අඩුපාඩුවක්, අක්‍රමිකතාවයක්. කෝප් කමිටුවේ සභාපතිතුමා හැටියට කටයුතු කරන රංජිත් බණ්ඩාර මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා බොහොම පැහැදිලිව consultant to Sri Lanka cricket, Kandy cricket campus project, Kandy cricket campus project එකේ උපදේශකවරයෙක් හැටියට Sri Lanka cricket එකේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා කටයුතු කරලා තිබෙන, මම ඒකට අදාළ සියලුම ලිපිලේඛන හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. අර ලැබෙන්දියාව අතර ගැටුම් කියන තත්ත්වය තුළ මොහුට තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා හැටියට පළමුව
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව කෙරෙන තොරතුරු විමසීම් වල සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන්. ඒක එක. දෙවෙනි එක තමයි මේ වගේ ලබෙන්දියාවන් අතර ගැටුමක් conflict of interest එකක් තියාගෙන මේක හෙලිදරව් නොකොට කෝප් එකේ චෙයාර්මන් හැටියට කටයුතු කිරීම පිළිබඳව ඔහුට තවදුරටත් කෝප් එකේ සභාපතිවරයා හැටියට කටයුතු කරන්න පුළුවන් කියන එක ගැන මම ප්‍රශ්න කරන්න කැමතියි. එතනින් නතර වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. විශේෂයෙන්ම මම කියන්න කැමතියි ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ කන්සල්ටන්සි ඒජන්සි එකක් හැටියට පත් කරන්නයි කියන කාරණාව තියෙනවා. දැන් කවුද මේ බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ එකේ කවුද ඒකේ ප්‍රධාන නිලධාරියා? කවුද සභාපති? මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා. ඔව්. එතකොට කොහොමද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලඹෝ එකේ සේවය කරමින් ඒකම පත් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රේන් සෙන්ටර් එකේ කන්සල්ටන්සි ඒජන්සි කැටි? කොහොමද එහෙම කරන්නේ? මේක බරපතල ගැටලුවක්. මේක බරපතල ප්‍රශ්නයක්. ඔව්. ඉතින් විශේෂයෙන්ම මට ඕන තරම් ඉදිරිපත් කරන්න පුළුවන් මේ ඩෙක්ලරේෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන, කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන. මේ ඔක්කොම තියෙනවා මේ ඕනම රටක, ඕනම ප්‍රජාතන්ත්‍රවාදී රටක, ඕනම පාර්ලිමේන්තුවක මේ කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් ගැන බොහොම පැහැදිලිව තියෙනවා. එසේ තිබියදී කොහොමද මෙතුමා කෝප් එකේ චෙයාර්මන් වෙලා ඉන්නේ කියන එක ගැන මම අහන්න කැමතියි. ඒ වගේම ගරු කතානායකතුමනි, තුන්වෙනි කාරණාවක් තියෙනවා. තුන්වෙනි කාරණාව තමයි මම අර මුලදී කිව්වා වගේ මට පුද්ගලික සම්බන්ධකම්, පුද්ගලික දේවල්, ඒ පෞල්වල අභ්‍යන්තර කරුණු මට අදාළ නැහැ. මං කැමති නැහැ ඒව ගැන කතා කරන්න. හැබැයි ඔබතුමාම හොඳින් දන්නවා පබ්ලික් ෆිනෑන්ස් කමිටි එකට මට ඇවිල්ලා රටේ ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හැටියට, විපක්ෂ නායකවරයෙක් හැටියට මට ඒක ඇතුලේ කතා කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන ඡන්දෙකුත් අරගෙන මගේ කටව ඇහුවා. එන්න විතරක් පුළුවන් කිව්වා. හැබැයි කතා කරන්න බැහැ කිව්වා. කාටද කිව්වේ? ලක්ෂ 3කට වැඩිය මනාප අරගෙන කොළඹින් පත්තුණු මහජන මන්ත්‍රී, රටේ විපක්ෂ නායක, පාර්ලිමේන්තු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. එතකොට මං අහන්න කැමති, මට පොඩ්ඩක් කරුණු පැහැදිලි කරන්න. මම දැක්ක රූප රාමු වල විශේෂයෙන්ම හේෂ මන්ත්‍රීතුමයි මරික්කාර මන්ත්‍රීතුමයි පිටිපස්සේ එක පුද්ගලෙක් පාඩි වෙලා ඉන්නවා. දැන් මං ඇත්තට මේ පුද්ගලයා අඳුරන්නේ නැහැ. මට එනවා විදේශ රටකින් කෝල් එකක්. කොහොමද මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් එකේ සභාපතිතුමාගේ පුතා කොහොමද කෝප් එකේ වාඩි වෙන්නේ කියලා. කනිෂ්ක බණ්ඩාර මහත්මයා. දැන් එතන මං අහන්න කැමති, කො මගේ වරප්‍රසාද? මට පුළුවන්ද කෝප් එකේ ගිහිල්ලා වාඩි වෙලා කතා කරන්න? නෑ, මට තහනම්. මම ස්තුතිවන්ත වෙන්න ඕනේ අලගියවන්න මැතිතුමාට. කෝපය එකට මට ඇවිල්ලා වාඩි වෙන්න අවසරය දුන්නා, කතා කරන්න අවසරය දුන්නා. අනික් කමිටු වලත් මං හිතන්නේ මේ රමේෂ් පතිරේණ මැතිතුමාත්, මේ මොකද්ද ඔබතුමා ඉන්නේ එක්ස්ප්‍රෙස් පර් කමිටියේ නේද? එතුමාත් මට අවස්ථාව දීලා තියෙනවා මේ කතා කරන්න, අදහස් ඉදිරිපත් කරන්න. මං ස්තුතිවන්ත වෙනවා. හරි. එතකොට කෝප් එකට මං ආවහම වාඩි වෙන්න පුළුවන්, කතා කරන්න බෑ. එතන මං අහන්න කැමති, මේ කනිෂ්ක බණ්ඩාර කියන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර කෝප් එකේ සභාපතිතුමා, මහජන මන්ත්‍රීතුමාගේ පුතාද? ඒ පුතා නම් මොකද්ද ඔහුට තියෙන අයිතිය කෝප් එකට එන්න? එතන කෝප් එකට එනකම් මහලේකම්තුමිය තරහ වෙන්න එපා, මෙහෙම කිව්වට මොනවද මේ පාර්ලිමේන්තුවේ බලධාරීන් හැටියට ඔබලා කටයුතු කරේ? මොකද්ද ගත්තු ක්‍රියාමාර්ග? මොන පදනමක් මතද කනිෂ්ක බණ්ඩාර මහත්මයා මේ මහාචාර්යතුමාගේ පුතා කෝප් එකේ ඇවිල්ලා වාඩි වෙන්නේ? එතකොට මම දන්නේ නැහැ කනිෂ්ක බණ්ඩාර. මට විදේශ රටකින් ඊයේ මගෙන් ඇවිල්ලා මට එවනවා මේ මෙසේජ් එකක්, පින්තූරයක් එක්ක, how can කනිෂ්ක බණ්ඩාර sit in the කෝප් කමිටි? මං හෙව් who is කනිෂ්ක බණ්ඩාර? එතන කිව්වා මේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහත්මයාගේ මේ පුතා කියලා. මං කිව්වා මේ මම දන්නේ නැහැ, මම එයාගේ මූණවත් දන්නේ නැහැ, මං දැකලවත් නැහැ. කරුණාකරලා තහවුරු කරන්න.
ඒක ඊට පස්සේ තහවුරු වුණා. තහවුරු වුණේ නැත්නම් මම වචනයක්වත් මම කටවත් අරින්න මේ සභාවේ. මොකද මගේ ආත්ම ගරුත්වයටත් එක කැලලා. මගේ ක්‍රෙඩිබිලිටි එකත් එක ප්‍රශ්නයක්. ඉතින් මම අහන්න කැමති ගරු කතානායකතුම උත්තරයක් දෙන්න ඔබතුමා දැන්. මේක මේ පසුව බලන්නම් පරීක්ෂණ කරන්නම් අහ ආයෙ බලන්නම් පස්සේ බලන්නම් කියලා හරියන්නේ නැහැ. මොකද්ද කෝප් එකේ සභාපතිතුමාගේ පුතාට තියෙන අයිතිය කෝප් එකේ වාඩි වෙන්න විපක්ෂ නායකටවත් නැති අයිතියක්. මටවත් නැති අයිතියක්. මට ඒකට උත්තර දෙන්න. කොහොමද එහෙම ආවේ? එහෙම එන්න පුළුවන්ද? එයා පාර්ලිමේන්තුවේ නිත්‍ය නිලධාරියෙක්ද? කොහොමද මෙහෙම කරන්නේ? ඉතින් කරුණු තුනක් දැන් ඉදිරිපත් කරා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කරුණු දෙකක් මේ ඉදිරිපත් කරා. මං ඕස්කින් මේකත් කවුලෙන් ශක්දර එකත් මං පෙන්නලා දුන්නා. ඒ ඔක්කොම සියල්ලක් මං හැන්සාර් ගත කරනවා, සභාගත කරනවා. තුන්වෙනි කාරණාව කෝප් එකේ සභාපතිතුමාගේ පුතා කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන විමර්ශනය කරනකොට කොහොමද ඇවිල්ලා වාඩි වෙන්නේ? මං අහන්න කැමතියි මේ ක්‍රීඩා මැතිතුමාගේ කොහොමද මේ වාඩි වෙන්නේ? අපේ කොහොමද රාජ්‍යමතුමා? රාජ්‍යමතුමාගේ එහෙම වාඩි වෙන්න පුළුවන්ද? එතන මට නැති අයිතියක් කොහොමද කනිෂ්ක බණ්ඩාරට එන්නේ? කරුණාකර උත්තර දෙන්න කරු කතා නැතුමා. පිටස්තර කෙනෙකුට ඉඳගන්න ඒක අයිතියක් නෑ. මොකද්ද පිටස්තර කෙනෙකුට ඉඳගන්න ඒක අයිතියක් නෑ. අපි සොයලා බලන්න ඕන මොකද්ද ඒ පසුබිම කියලා. මොකද්ද ගරු කතානායකතුමා ගරු කතානායකතුමා මොකද්ද උපතුමා කියලා ඇහුන්නේ නෑ පොඩ්ඩක්. පිටස්තර කෙනෙකුට සහභාගි වෙන්න බෑ කෝපරේ රැස්වීමකට. ඒක හරි. නමුත් එතුමා කියලා තියෙනවලු එයාගේ ප්‍රවෘත්ති ලේකම් කියලා. එයා එතකොට මට මං අහන්න කැමති මමත් මහජන මන්ත්‍රීවරයෙක්. මම විපක්ෂයේ නායක. මටත් පුළුවන්ද ප්‍රවෘත්ති ලේකම් සම්බන්ධීකරණ ලේකම් අරගෙන කන්සල්ටටිව් කමිටිස් වලට යන්න අවසරය තියෙනවද? මගේ කට වහලා තියෙන්නේ. කෝප් එකේ මට කතා කරන්න බෑ. කෝප් එකේ කට අරින්න බෑ. ඔබතුමාට ඒ අවස්ථාව නොදීපු ගැන අපි සොයලා බැලුවා. ඒක වැරදි. නෑ කනගාටුවෙන් මට වැඩක් නෑ. කනගාටුව හරියන්නේ නෑ ගරු කතානායකතුමා. මේක බරපතල උල්ලංඝනය කිරීමක්. මම පැහැදිලිව ඔබතුමාට කියනවා මෙතුමාට සදාචාර සම්පන්න අයිතියක් නෑ කෝප් එකේ චෙයාර්මන් වෙන්න. බොහොම අවංකව කියන්නේ කරුණු කාරණා දත්ත සාක්ෂි හේතු ඔක්කොම ඉදිරිපත් කළා මම මේ කියන්නේ. එහෙම මම මන්ත්‍රීවරයෙක් හැටියට මට නැති අයිතියක් කොහොමද වෙන කෙනෙකුට දෙන්නේ? පත් නොවුණු කෙනෙකුට, මන්ත්‍රී නොවන කෙනෙකුට මෙහෙම කොහොමද වෙන්නේ? එතකොට කොහොමද මේ ගරු කතානායකතුමනි, මම අහන්න කැමති ඔබතුමාගෙන් කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කන්සල්ටන්ට් කෙනෙක් හැටියට ඉඳගෙන කොහොමද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කරුණු කාරණා විමසන්නේ කෝප් එකේ? ඒ විතරක් නෙමෙයි, ඔහුට තිබෙන ආයතනයකට දෙනවා කන්සල්ටන්සි එක. ඒක කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? මට කරුණා කරලා කියන්න ඔබතුමා. කරුණා කරලා උත්තරයක් දෙන්න. මේකට උත්තරයක් ඕන. ඒක සත්‍යද නැද්ද කියන්න අපි තාම දන්නේ නැහැ. නමුත් ඒක නෑ හොයලා බලලා සත්‍ය නම් ඔබතුමාට කියන්න. ඇහෙන්නේ නැහැ ගරු කතා නැහැ ඔබතුමා. ඔබතුමා කියන දේ පැහැදිලි නැහැ. ඔබතුමා මේ අවස්ථාවේ චෝදනාවක් හැටියට කරනවා මේ කතා මේක. නමුත් අපිටත් පරීක්ෂණයක් කළ බලන්න වෙනවා මේකේ සත්‍යතාවය අසත්‍යතාවය මේක හරිද එයාගෙන් ප්‍රකාශයක් අපිට ගන්න වෙනවා. ඒ සේරම අරගෙන ඉවරලා අපි මේ සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්නම් ඔබතුමාට. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මම ඉදිරිපත් කරන්නේ අසත්‍ය තොරතුරු නෑ. එහෙම කියනවා නෙමෙයි. නමුත් එයාටත් අවස්ථාවක් දෙන්න ඕනනේ එයාගේ පැත්ත හෙලිකරන්න. ගරු කතානායකතුමනි, මම දන්නේ ඔබතුමාගේ උගුර බැරෙන්ඩිලා මොකද දන්නේ උගුර බැරෙන්ඩිලා තියෙන්නේ. මම මේ මම කියනවා පොඩ්ඩක් මේ අපේ මහලේකම්තුමී පොඩ්ඩක් උගුර පොඩ්ඩක් බැරෙන්ඩිලා පොඩ්ඩක් මේ ලොසින්දරයක් හරි දෙන්න. මේ ගරු කතානායකතුමනි, බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කොලම්බෝ එකේ අයිතිකාර මහත්මයාට කොහොමද, ඒකේ චෙයාර්මන් කොහොමද, ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රේන් සෙන්ටර් එකේ කන්සල්ටන්සි ඒජන්සි කරන්නේ ක්‍රීඩාවතුමා ඔබතුමානි වග කියන්න ඕනේ. කියන්න උත්තරේ අපිට උත්තර ඕන. දැන් කතානායකතුමා උත්තර දෙන්න, ඔබතුමා උත්තර දෙන්න. මට ඒ වගේම කියන්න, මම මේ ඔක්කොම හැන්සාඩ් ගත කරන සභාගත කරන. දැන් මගේ ක්‍රෙඩිබිලිටි සෝසන්දලයි. ඒක හරි. මම බොරුකාරයෙක්ද වංචාකාරයෙක්ද මේ බොරුවට මේ තොරතුරු ඉදිරිපත් කරනවද? ඒකට උත්තරයක් ඕනේ. මම මේ බොරු කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න, තප්පරකින් ඉන්න. කන්සල්ටන්ට් ටු ශ්‍රී ලංකා ක්‍රිකට් කැන්ඩි ක්‍රිකට් කැම්පස් ප්‍රොජෙක්ට්. කවුද? ප්‍රොෆෙසර් රංජිත් බණ්ඩාර. එහෙම තනතුරක ඉඳගෙන
කෝප්පෙකේ චෙයාර්මන් වෙලා එයාට පුළුවන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ප්‍රශ්න කරන්න? ක්‍රීඩා මත උත්තරයක් දෙන්න. රාජ්‍ය මත උත්තරයක් දෙන්න. ඒකයි මෙහෙම කරේ. එතකොට එතකොට මේ කනිෂ්ක බණ්ඩාර එයා කොහොමද? එතකොට මේ අර මේ මේ මෙහෙම කරේ කනිෂ්ක බණ්ඩාරට. මෙහෙම කරේ කනිෂ්ක බණ්ඩාරට. එහෙම නැත්නම් මෙහෙම කරේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නිලධාරින්ට. බණ්ඩාගාරීට කාටද? CEOටද? චෙයාර්මන්ටද? එහෙම නැත්නම් අමාත්‍යංශ ලේකම්ටද මෙහෙම කරේ? මං අහන්නේ මොන විහිළුවද කරු කතානායකතුමනි, කරුණාකරලා උත්තර දෙන්න. මං ඉල්ලීමක් කරනවා ක්‍රීඩා මැතිතුමාට, රාජ්‍ය මැතිතුමාට උත්තර දෙන්න කියලා. මෙවැනි උණුසුම් පුවත් වීඩියෝ කාටත් කලින් දිනපතා දැනගන්න බෙල් සලකුණ ඔබා SL Breaking subscribe කරන්න.